ප්ලේස්ටේෂන් 5 සහ ප්ලේස්ටේෂන් 5 ඩිජිටල් එඩිෂන් එකේ මිල ගණන් සහ රිලීස් ඩේට් එක අනිවාර්යෙන් අනවුන්ස් කරන්න සෝනි සමාගම ක්‍රියා කරනවා නොඅනුමානයි. මේ ප්ලේස්ටේෂන් 5 ෂෝකේස් වලදී ඔයාගේ ප්‍රධාන බලාපොරොත්තුව මොකක්ද? මේ මාසේ ඇතුළත වීඩියෝ ගේම් ඉන්ඩස්ට්‍රි එකේ පැවැත්වෙන දෙවෙනි ප්‍රධාන ඉවෙන්ට් එක විදිහට PlayStation 5 ෂෝකේස් අනවුන්ස් කරන Sony සමාගම පසුගියදා ක්‍රියා කරා. Xbox Series X හිතුවටත් වඩා කලින් කරලියටම මේකට හේතු වෙන්නේ නැති. ඉතින් ඒ නිසාම තමයි Xbox Series X වල තරඟකාරී කන්සෝල් එක PS5 විසින් මේ ඉවෙන්ට් එක සංවිධානය කරන්නේ. ඉතින් මේ ඉවෙන්ට් එකේදී මොන මොන දේවල් අපිට දැනගන්න ලැබෙයිද? මොන මොන ගේම්ස් ගැන අලුත් තොරතුරු අපිට අරගෙන එයිද කියන එක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් අපේ channel එක මුලින්ම බලන ඔයාලටයි මේ ආරාධනාව. Subscribe කරන්න අපේ notification කරගන්න. ඒ වගේම පසුගිය සතිය ඇතුළත කීප දෙනෙක්ම මගේ channel එකේ membership එක අරගෙන තිබ්බා. ඉතින් channel එකත් එක්කම ඉඳලා මාව දිරිගන්නවට විශේෂ ස්තුතියක් කරන්න මම මේක ආස්ථාවක් කරගන්නවා. එහෙනම් මේ PlayStation 5 showcase වල අලුත්ම තොරතුරු. වීඩියෝ ගේම් ඉන්ඩස්ට්‍රි එකට පසුගිය සති කිහිපය ඉතාමත් කාර්යබහුල වුණා. ඒ කාර්යබහුලත්වය දිගින් දිගටම රඳවා ගනිමින් අලුත් තවත් ඉවෙන්ට් එකක් අනවුන්ස් කරන්න Sony සමාගම ක්‍රියා කළා. ඒ තමයි PlayStation 5 showcase ඉවෙන්ට් එක. සැප්තැම්බර් 16 වෙනිදා දවල් 1ට, ඒ කියන්නේ ලංකා වේලා වෙනනම් සැප්තැම්බර් 17 වෙනි බ්‍රහස්පතින්දා උදෑසන 1:30ට තමයි මේ ඉවෙන්ට් එක ආරම්භ වෙන්නේ. Sony සමාගම ප්‍රකාශ කරන විදිහට විනාඩි 40ක් පුරා දෙවෙන මේ ඉවෙන්ට් එකේදී Sony ලගේ first party developers ලා වගේම ලෝක ප්‍රසිද්ධ third party developers ලා තමන්ගේ එළි දැක්වීම් කරන්න සූදානම් ඉන්නේ. ඔයාලා දන්නවා පසුගිය සති Xbox console එක develop කරලා හඳුන්වා දෙන Microsoft සමාගම හැමදෙනාම මග බලාගෙන හිටපු රිලීස් ඩේට් එක සහ ප්‍රයිසින් අනවුන්ස් කළා කියලා. නොවැම්බර් 10 වෙනිදා වෙළඳපොළ නිකුත් වෙන අලුත්ම කන්සෝල් දෙක වෙන Xbox Series X සහ Xbox Series S පිළිවෙලින් $499කට සහ $299කට විල නියම කරලා තියෙනවා. Xbox Series X වලට වඩා performances අඩු digital files විතරක් use කරන්න පුළුවන් budget edition එක තමයි Series S. මේකෙන් performances අතින් ගත්තාම මේ කන්සෝල්ස් දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම අඩු RAM ධාරිතාවයකින් යුක්ත Series S වල game එකක් play කරන්න පුළුවන් උපරිම resolution එක 1440p. ඒත් Series X වල 4K resolution එකකින් game play කරන්න ඔයාට පුළුවන් වෙනවා. ඉතින් මේ නිසා Xbox Series X සහ Series S අතර ලොකු gap එකක් තියෙනවා. ඒ නිසා $200ක price gap එකක් සහිතව consoles දෙක announce කරන්න Microsoft සමාගම ක්‍රියා කළා. විශේෂයෙන්ම Xbox exclusives game play කරන්න කැමැත්තෙන් ඉන්න. නමුත් ඒ සඳහා පමණක් $499ක් වියදම් කිරීමට අකමැති අය වෙනුවෙන් Series S ඉලක්ක කරන බව තමයි ඔවුන් කියා සිටියේ. ඉතින් කොහොම හරි මේ විදිහට Xbox වල මිල ගණන් සහ release date එක නිකුත් කිරීමත් එක්ක ඔවුන්ගේ තරඟකාරී console එක වෙන PlayStation නිපදවන Sony සමාගමටත් තමගේ වෙළඳපොළ සකස් කර ගැනීමේ අවශ්‍යතාවය මතුවෙනවා. ඒ නිසාවෙන් මේ PlayStation 5 showcase සංවිධානය කරන ඔවුන් කටයුතු කරන්න ඇති. මේ නිසාවෙන් මේ ඉවෙන්ට් එකේදී ප්‍රධාන වශයෙන්ම PlayStation 5 සහ PlayStation 5 digital edition එකේ මිල ගණන් සහ release date එක අනිවාර්යෙන් announce කරන්න Sony සමාගම ක්‍රියා කරනවා නොඅනුමානයි. නමුත් මෙහිදී විශාල ගැටලුවකට Sony සමාගම මුහුණ දෙනවා. ඒ තමයි Xbox Series S $299කට තමන්ගේ මිල නියම කරලා තිබීම. PlayStation 5 සහ PlayStation 5 digital version දෙක අතර තියෙන ප්‍රධාන වෙනස තමයි digital version එකේ 4K Ultra HD Blu-ray disc drive එකක් නොමැති වීම. ඒ නිසා ඔයාලට PlayStation 5 digital version එකේදී game එක මිලදී අරගෙන ඒක වෙනම download කරගන්නත් සිද්ධ වෙනවා. ඒ හැරෙන්න Xbox Series X සහ S අතර ඇති performance gap එක වගේ gap එකක් PlayStation 5 සහ 5 digital version එක අතර නැහැ. ඒ නිසා PlayStation 5 digital edition එක $299කට වගේ අඩු මුදලකට තක්සේරු කරන්න අමාරුයි. ඉතින් ඒක තමයි ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව. කොහොමත් Xbox Series X $499කට මිල නියම කරලා තියෙන නිසා PlayStation 5 console එකත් $499කටම වෙළඳපළට නිකුත් කරાવી. නමුත් PlayStation 4 digital version එකේ මිල නම් $399ක්වත් වේවි. කෙසේ වෙතත් මෑතකදී ලැබුණු ආරංචි මාර්ගවලින් කියවෙන්නේ Sony සමාගම විසින් Xbox වල මිල ගණන් වලට ගැළපෙන විදිහට PlayStation console වල මිල ගණන් වෙනස් කිරීමට කටයුතු කරමින් සිටින බව. ඒක එහෙම වුණත් ලොකු මිල අඩු කිරීමක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. පසුගියද Amazon Japan web අඩවියේ පළවෙනි ප්‍රවෘත්තියක් අනුව PlayStation 5 release date එක නොවැම්බර් 20
වෙනද වේවිය සැකපල කෙරුණා. නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ PlayStation 4 රිලීස් වුණ වෙලාවේ ජපානයේ තමයි අන්තිම රිලීස් වුනේ. ජපානයේ කලින් ලෝකයේ අනිත් රටවල් වලට PlayStation 4 මිලදී ගැනීමේ හැකියාව ලැබුණා. මේ පාරත් ඊට සමානම දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම නම් දකින්නේ නොවැම්බර් 20 ර සතියකට කලින් නොවැම්බර් 13 වෙනිදා තමයි හොඳම දවස PlayStation 5 ඉන්ට්‍රොඩියුස් කරන්න. වීඩියෝ ක්‍රීඩා ශාස්ත්‍රයේ ප්‍රවීණ වෙබ් අඩවි පව අනුමත කරලා තිබුණේ නොවැම්බර් 13 වෙනිදා. මොකද ප්‍රධානම ගේම් එකක් කරන Call of Duty Black Ops Cold War රිලීස් වෙනවා නොවැම්බර් 13 වෙනිදා. ඒ වගේම Xbox Series X රිලීස් ඩේට් එකට අනුව Assassin's Creed Valhalla සතියකට කලින් නොවැම්බර් 10 වෙනිදා රිලීස් වෙනවා. ඒ වගේම නොවැම්බර් 13 වෙනිදා Xbox රිලීස් ඩේට් එකටත් ඉතාමත් ආසන්න දවසක්. ඒ නිසා නොවැම්බර් 20 ට වඩා නොවැම්බර් 13 වෙනිදා PlayStation 5 console එක රිලීස් වීමේ හැකියාව තමයි වැඩි. කෙසේ වෙතත් මේ PlayStation 5 showcase එකේදී PlayStation 5 වල රිලීස් ඩේට් එක සහ මිල ගණන් හරියටම අනවුස් කරાવી. එතකොට මොනවද මේ ඉවෙන්ට් එකේදී අරගෙන එන ගේම්ස් වෙන්නේ? Call of Duty Black Ops Cold War වල PS5 වලට ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඔයාලට මතක ඇති Cold War trailer එක පවා capture කරලා තිබුණේ PlayStation 5 වල කියලා. එනිසා ගොඩක් දුරට මේ ඉවෙන්ට් එකේදී Call of Duty Black Ops Cold War වල ගේම්ස් එකක් අරගෙන ආවි. ගොඩක් වෙලාවට මේ වෙනකන් අනවුස් නොකරපු ගේම් මොඩ් එකක් වන zombie mod එකේ ඒ සඳහා හොඳ තෝරා ගැනීමක්. එනිසා ගොඩක් දුරට Cold War වල zombie mod එකේ gameplay එකක් මේ ඉවෙන්ට් එක තුලදී දැක ගන්න අපට හැකියාව ලැබෙවි. සමහර විටක PlayStation සඳහා exclusive map එකක් හෝ game mod එකක් අරගෙන එන්නත් Cold War කටයුතු කරාවි. ඔයාලට මතකයි ජූනි 11 වෙනිදා පැවැත්වුණු PlayStation gameplay showcase එක ඒ ඉවෙන්ට් එකේදී announce කරපු සමහර games වල gameplay අරගෙන ඉන්න මේ ඉවෙන්ට් එක යොදා ගනිවි. ඒ අතරින් ඉදිරියම තියෙන game එකක් තමයි Horizon Forbidden West. Horizon series එකේ පළවෙනි game එක Horizon Zero Dawn PC සඳහා මේ මෑතකදී port කරා. එනිසා PC gaming community එක පවා Horizon series එක ගැන ලොකු අවධානයකින් ඉන්න වෙලාවක් මේක. එනිසා ගොඩක් වෙලාවට මේ අවස්ථාව ප්‍රයෝජන ගන්න Horizon Forbidden West develop කරන Guerrilla Games කටයුතු කරාවි. Guerrilla Games වල animate කෙනෙක් වෙන Max Carey විසින් මේ ඉවෙන්ට් එක පිළිබඳව විශේෂ සටහනකුත් තියලා තිබුණා Twitter වල. ඉතින් ඒ නිසාවෙන් Horizon Forbidden West පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් තියාගන්න අපට පුළුවන් වේවි. මීට අමතරව කලින් ඉවෙන්ට් එකේ announce කරපු Spider-Man Miles Morales ගැන අලුත් තොරතුරක් තියෙනවා. ඒ තමයි original Spider-Man Peter Parker මේ Miles Morales වලදී අපට මුණ ගැහෙන බව. සමහර විට ඔහුත් මේකේ playable character එකක් වේවි. එහෙම වුණොත් Spider-Man Miles Morales වල gameplay එකක් අරගෙන ඉන්න මේ ඉවෙන්ට් එක හොඳ අවස්ථාවක්. ගොඩක් වෙලාවට Peter Parker ඉන්න story trailer එකක් අරගෙන ඉන්න ඕන් කටයුතු කරාවි. ඔයාලට මතක ඇති කලින් ඉවෙන්ට් එකේදී Arkham Studio විසින් develop කරපු Deathloop වල announcement එක සිදු වුණා. ඉතින් මේ game එකෙත් අලුත් trailer එකක් හරි අලුත් gameplay එකක් හරි මේ ඉවෙන්ට් එකේදී දකින්නට ලැබෙවි. ඒ වගේම Blue Points වගේ අලුත් remake එකක Demon Souls වල gameplay එකකුත් මේ ඉවෙන්ට් එකේදී අරගෙන එවේ අනුමානයක් තියෙනවා. මොකද ගොඩක් වෙලාවට මේ games දෙකම මේ අවුරුද්ද අන්තිම රිලීස් වීමේ ඉඩක් තියෙන හින්දා PlayStation 5 console එකට backward compatibility නැති බවට පසුගියද අපිට දැනගන්න ලැබුණා. ඒ කියන්නේ PS3 වලට කලින් සියලුම games සහ PS4 වල සමහර games අපිට PS5 වල play කරන්න බෑ. PS4 වල සමහර games cross gen games වෙනවා. ඒ කියන්නේ PS4 සහ PS5 වලට කියන දෙකටම රිලීස් වෙනවා. ඒ වගේම සමහර PS4 games වල PS5 version develop වෙනවා. ඉතින් අන්න ඒ PS4 games විතරයි අපිට PS5 වල play කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ games වලින් එකක් තමයි ගිය පාර event එකේදී announce කරපු GTA 5 PS5 version එක. ගොඩක් වෙලාවට මේ event එකේදී PS5 වල capture කරපු GTA 5 gameplay එකක් අරගෙන ඉන්න Sony සමාගම ක්‍රියා කරાવી. එහරා Rockstar games වල නම මේ event එකේ සටහන් කිරීමට අවස්ථාවක් ලැබෙනවා. මීට අමතරව Rockstar company එක තවත් අලුත් game එකක් මේ event එකේදී අරගෙන එන බවට කතාබහක් ඇති වුණා. ගොඩක් දුරට ඒක පරණ game එකක තවත් remake එකක් කීමේ ලොකු සම්භාවිතාවයක් තියෙනවා. එතකොට බැලුවහම තියෙන හොඳම තේරීම තමයි Red Dead Redemption 2. GTA 5 PS5 වලට develop කරනවා වගේම Red Dead Redemption 2 PS5 සඳහා develop කිරීම හොඳ තීරණයක් වේවි. ඒ හරහා games දෙකේම අත්දැකීම් ඉදිරියට අරගෙන යන PS5 players ලට අවස්ථාවක් ලැබෙනවා. Rockstar's ලා අලුත් game එකක් announce කරනවා නම් තියෙන්නේ GTA 6 තමයි. නමුත් මේ තරම් කලින් GTA 6 announce කරන්න ඇදී ඉඩකඩ අඩුයි කියන එක තමයි මගේ නම් අදහස. ජපාන video ක්‍රීඩා developer කෙනෙක් වෙන Square Enix වල executive producer Shinji Hashimoto විසින් මේ PS5 showcase වලට තමන්ගේ සහභාගීත්වයක් ඇතිවව පවසමින් Twitter සටහනක් නිකුත් කරලා තිබුණා. Square Enix game එකක් මේ event එකේදී දකින්න ලැබුණොත් ඒ Final Fantasy 16 වනවට කිසිම සැකයක් නැහැ. Final Fantasy 15 release වෙලා දැනට අවුරුදු 4ක්. ඒ නිසා Final Fantasy 16 කෙරෙහි ගොඩක් දෙනාගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් ඒ අතරම තමයි Square Enix විසින් Final Fantasy 16 සඳහා Twitter page එකකුත් පටන් ගන්න තියෙන්නේ. මේ සියලුම කාරණා එකිනෙක සම්බන්ධ කරාම Final Fantasy 16 වල announcement එකක් මේ event එකේදී ඉදිරිපත් කිරීමට ලොකු ඉඩක් තියෙනවා. Sony සමාගමේ තවත් ප්‍රධාන first party developer කෙනෙක් විදිහට Naughty Dogs හඳුන්වන්න පුළුවන්. Uncharted series එක නිසාම අතිශයින් ප්‍රසිද්ධ වුණ මේ Naughty Dogs අලුත් game එකක් announce කිරීමට යන බව කාලයක් තිස්සේ රාවයක්ව පවතිනවා. මීට වසර දෙකකට කලින් Sony සමාගම විසින් Naughty Dogs වෙනුවෙන්ම අලුත් studio complex එකකුත් නිර්මාණය කරා. ඉතින් ඒ තුළ අලුත් game එකක් develop වෙන බවට තොරතුරු ලැබෙනවා. අන්තිම ප්‍රධාන Uncharted game එකක් release වුණේ 2016 දී. ගොඩක් දෙනා බලාපොරොත්තු වුණේ එකෙන් Uncharted series එක අවසන් වේවි කියලා. නමුත් නැවතත් මේ සුප්‍රසිද්ධ game series එක කරලීට අරගෙන යෑමට හොඳ අවස්ථාවක් මේක. මොකද PlayStation exclusive games වැඩිපුර announce කිරීම හරහා PlayStation 5 මිලදී ගැනීමට පෙළඹවීමක් ඇති කරන්න පුළුවන්. එනිසා Uncharted 5 මේ event එකට හොඳ උත්තේජනයක් වේවි. ඒ වගේම තවත් ප්‍රධාන PlayStation exclusive එකක් විදිහට 2018 දී release වුණ God of War හඳුන්වන්න පුළුවන්. සමහර විටක God of War 2 වල announcement එකක් මේ event එකේදී අපිට බලා ගන්න පුළුවන් වේවි. මේ ප්‍රධාන games වලට අමතරව තවත් කුඩා PlayStation exclusive games කීපයකුත් මේ event එකේදී තමන්ගේ පළවෙනි announcement එක සිදු කරාවි. ඉතින් මේ PlayStation 5 showcase event එකේදී තියෙන ප්‍රධානම බලාපොරොත්තු තමයි මේ ටික. මීට අමතරව අලුත් Batman Gotham Knights වල footage එකක්, ඒ වගේම අලුත්ම mafia game එකක් පිළිබඳව තොරතුරු, Ubisoft ලා අලුතෙන්ම announce
කරපු Immortal Phoenix Rising වල PlayStation වල capture කරපු gameplay එකක් මේ event එකේදී දැක ගන්න හැකි වේවි සමහරව මතපල කරා. ඉතින් ඕනම දෙයක් සිදුවීමේ සම්භාවිතාවය තියෙනවා. ඉතින් අපි බලමු මේ event එකෙන් PlayStation 5 මිලදී ගැනීම සඳහා gaming community එක පොනබවන Sony සමාගම කොහොම උත්සාහයක් ගනීද කියලා. ඉතින් තව පැය කිහිපයක මේ event එක පැවැත්වෙනවා. මේ event එකත් live අරගෙන මේ පොඩි උත්සාහයක් දරන්න අපි සූදානම්. ඒ වගේම event එකෙන් පස්සෙත් විශේෂ දෙයක් තිබුණොත් අපි ඒ ගැනත් ඔයාලට අරගෙන එන්න සූදානමින් ඉන්නේ. මේ PlayStation 5 showcase වලදී ඔයාගේ ප්‍රධාන බලාපොරොත්තුව මොකද්ද? ඔයා උත්තරේ පහලින් comment එකක් විදියට දාන්න. එහෙනම් අපි ඉක්මනින්ම ඊළඟ video එකෙන් හම්බෙමු. ඉගෙන ගන්න. Happy gaming. Change your life.